ආයුබෝවන් අද අපි ඓතිහාසික හඳගිරි පුරා විද්‍යා ස්ථානයට ඔයාලට පේන ඇති ඉතින් අපි ඇතුළට ගිහිල්ලා මේක ගැන සම්පූර්ණ විස්තර කතා කරමු එන්නේ කොහොමද මෙහෙට එන්න රතුරු සහ මේක පෞරාණිකත්වයේ කොහොමද කියලා තොරතුරු අපි සියලුම දෙයක් අපි මෙතන කාලේ අපි ඇතුළට ගිහිල්ලා තමයි අපිට බලන්න තියෙන්නේ ඉතින් මේක ගැන සියලුම විස්තර අපි ඇතුළට කතා කරමු යාලුවනේ අද අපි ඇවිල්ලා ඉන්නේ සඳගිරිය පුරාවිද්‍යාස්ථානයට පුරාවිද්‍යා ස්ථානයේ මේවන විට අභාවයට යමින් පවතින ස්ථානයක් ඒ වගේම යාලුවනේ මේ දැන් මේ ස්ථානය මහා වංශය සඳහන් වන පරිදි පස්වන මිහිඳු රජතුමා මේ නුවර කරවන්න කලින් රුහුණට පලා යන්නේ චොලි සෝල ආක්‍රමණ නිසා කාලින් ගමාගෙන තියෙන චොලි ආක්‍රමණ නිසා තමයි පලා මෙහෙට එන්නේ මෙහෙට ඇවිල්ලා මෙහෙ නුවරක් කරවන්න බවට මහා වංශ දෙවෙනි භාගයේ 55 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඒ වගේ මහා වංශය සඳහන් වෙනවා රජතුමා වල්ලගන්න නුවර විනාශ කරනවා වගේම රජතුමා තල්ලගෙන සොලී රට ගෙනියනවා. ඒ වගේම නුවර සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. අන්තිමට සීසාන. ඒක තමයි දැන් ඇත්තටම වෙලා තියෙන දැන් බලන්න පුළුවන් ඔයගලන්ට මේකේ තියෙන නටබුන් තියෙන්නේ. මේ නටබුන් තියෙන්නේ හැමතැනම සුබුර නැද. ඒ කියන්නේ යාළුවනේ සම්පූර්ණ නගර විනාශ කරලා ඒ නගරේ තිබිච්ච ප්‍රදේශ සම්පූර්ණයෙන්ම කුඹුරු ආයයක් කරලා තියෙනවා. දැන්ට ඉතුරු වෙලා තියෙනවා මෙතන මේ ගොඩල්ලක් තියෙනවා. මෙතන ගොඩල්ලක් තියෙනවා. ඒ වගේම තව අතන ගොඩල්ලක් තියෙනවා. මෙන්න මෙතනත් තව ගොඩල්ලක් තියෙනවා. ඒ වගේ ගල්කොර තියෙන පුංචි ප්‍රදේශ පුංචි තැන් කීපයක් විතරයි නඩබුත් තියෙන්නේ. ඒ වගේම යාළුවනේ මෙතන සුවිශේෂී වැදගත්කමක් ලැබෙන තව සිද්ධියක් තියෙනවා. ඒ තමයි ශ්‍රී මහ බෝධිය අංකුරයක් මෙතන සිටවලා තියෙනවා. ඒ ශ්‍රී මහ බෝධිය ශාකාව අංකුරේ අපිට බලන්න පුළුවන් මේ පැත්ත. දැන් යාළුවන බලන්න පුළුවන් මේ තියෙන මේ ශ්‍රී මාබෝධි අංකුර ශාකාව තමයි මේ තියෙන්නේ. මෙතන දිනේක ඇත්තටම සුවිශේෂී වෙන්නේ මේක ගලක් උඩ තමයි තියෙන්නේ. පොඩි පස් ප්‍රමාණයක ගලක් උඩ තමයි මෙතන තියෙන්නේ. අපි එතෙන්ට ගිහිල්ලා බලමු කොහොමද මේකේ මෙතන තියෙන පරණ නඩබු මොනවද කියලා. අධිගිරිය මේ පුරාවිද්‍යා ස්මාරක ප්‍රදේශයේ පිහිටි ප්‍රදේශය අපේ ලංකාවේ අවසානයේටම රට එක්සේසත් කර රජතුමා හයවන පරාක්‍රම බව රජතුමා මල්ලි දන්නවද අර කෝට්ටේ රාජධානියේ සිටි එන්නේ කෝට්ටේ රාජධානියේ හිටපු හයවන පරාක්‍රම බව රජතුමාගේ ජම්ම භූමිය කියලා විශ්වාසයක් තියෙනවා ඒ ගැන
සබරගම වියේ ලියවිලි කියන මේ පැරණි ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඒ වගේම මේ භූමිය දියවිණි දියවින්න කියන ගමට ආසන්නව තමයි පිහිටලා තින්නේ. ඒ වගේම මේ හරිය හඳගිරිය, කපුගල, ඒ වගේම සඳගනාපුර කියන මේ ගම් මේ ආශ්‍රිතව පිහිටලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ කුඹුරියාවය. සඳගිරිය කියන නගරය නැත්තම් පුරවරය විනාශ කරලා කුඹුරක් කරා කියලා කියන්නේ ඒකට සාක්ෂි ඇත්තටම හම් වෙනවා. ඒකට හේතුවක් තමයි මේ කුඹුරු ගොඩක් ගැඹුරට හාරනකොට අලි තුනක් විතර උළු කැට ඒ වගේම ගඩොල් වගේ දේවල් මේ කුඹුරු වලින් හම් වෙනවා. අර මේ අපි ඉස්සෙල්ලා ගිය හරියෙත් තිබුණානේ මේ. ඔව්. දැන් අපි ඔයගලන් තව ටිකක් පෙන්වන්න ඉස්සරහට ගිහිල්ලා ඒ දැන් කුඹුරු මැද තමයි මේකේ නඩුගුන් තියෙන්නේ. ඒ කියන්නේ ගල් කණු එහෙම තියෙන්නේ කුඹුර මැද පොඩි මන් දැක්ක ගල් කණු ටිකක් අපි තියෙනවා. දැන් ඒ වගේම ඔයගලන්ට දැන් මෙතන අපි වල්ලා ඉන්නේ මේ බෝධිපාකාරයේ දැම්මක ගැලවිලාපු මේ කළු ගලක් මත මේ කළු ගල් වලින් හදපු මේ පාදවම් මත අපි බලමු මෙතන කොරවක් ගලක් එහෙමත් තියෙනවා. ඔයගලන්ට අපි ඒක ටික අපි දැන් පරිස්සම් කරලා පෙන්වන්නම්. ओरवग्गल मेतन पड़ी उड़टम नगिन पुलवांग पड़पेल तिबिलतीयनवा सामान तत्र तीयनवा ओ एक अनिकोरवग्गल मंगिताने एक कडीला දැනට මෙතන මේ මල් ආසනයක් විදිහට භාවිතා කරන්නේ සඳකට පහන ඒක මම ඔයගලන්ට පෙන්වන්න කැටයම් ගොඩක් අඩුයි ඒ වගේ මේක මේ පලාපිති වගේ තමයි තියෙන්නේ කැටයම් අඩු සඳකඩ පහන ගොඩක් කැටයම් මැකිලා තියෙන්නේ අපි බලමු මේ බෝගහ ඔයගලන්ට විශේෂයක් දැක්ක ගන්න පුළුවන් මේ බෝගහ ඇත්තටම සීමා බෝධි අංකුරයක් වටේම කුඹුරු තියෙන්නේ ඇත්තටම මෙතන බලන්න එන්න රමණීය දර්ශනයක් මෙතන ඇත්තටම ඉස්සර බෝධිගිරියක් තිබුණා බව සාක්ෂියක් තමයි මේ ළඟින්ම තියෙන නිසා බෝධිගිරිය විනාශ වෙලා තියෙනවා පසු කාලේනවා ඒ විනාශ වීමත් එක්ක බෝධිගිරිය සම්පූර්ණයෙන්ම මූල පද්ධතිය නිසා බෝධිගිරිය විනාශ වුණා වගේ අපිට පේනවා ඇත්තම කියනවා මේ සඳගිරි බෝධිය ආසන්නෙම තමයි ඇලමා කුංචි මේ වලවේ ගඟට යන අතු ගංගාවකුත් තියෙනවා ඒක සද්ද ඔයගලන්ට ඇහෙනවත් ඇති ඔයගලන්ට මල් ආසනයකට නටබුන් ඔයගලන්ට මම පෙන්වන්න මේ තියෙන්නේ යට වෙලාගේ මල් ආසනයක් මේකේ මුල් පද්ධතිය උඩින් ගිහිල්ලා තියෙන්නේ මෙතන මල් ආසනයක් තියෙනවා ඒක ඔහොම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මල්ලාසන මේ ටිකක් තියෙනවා ලොකු මල්ලාසනක් තිබිලා තියෙනවා ඉතින් වර්තමානයේ යම් වෙනස්කම් කරලා තියෙනවා අපේ බෞද්ධ බැතිමතුන් ඉතින් යාළුවනේ ඇත්තටම කියන්නේ මෙවැනි පුරාවිද්‍ය ස්ථානක රැකගන්නේ දැන් මෙතන තව විශේෂත්වයක් තියෙනවා මේ බෝගහත් එක්කම කොහොඹ දහක් තියෙනවා කොහොඹ ගහ එක එක ජනප්‍රවාද තියෙනවා මේක කොළ පිට නැහැ කියලා ඔයගලන්ට ඇවිල්ලා කාලා බලන්න පුළුවා ඉතින් අපි බලමු
අතරම අර වෙන කොහොඹ වගේ නෙමෙයි මේක එහෙම තිස්තරහ නැහැ මේ ටිකයිද කියලා නම් මට කියන්න බෑ අතරම මෙතන පුරාණේ ඉඳන් ගම්වාසීන්ගේ මේ විශ්වාස තියෙනවා ඒ විශ්වාස මත පදනම් වෙලා ගොඩක් දෙනෙක් මෙතන ඇවිල්ලා වැඳුම් පිදුම් බාරහාර වෙනවා ඇත්තටම මේක වසර 1000කට වඩා පැරණි සිද්ධස්ථානයක් කියලා අපිට කියන්න පුළුවන් මේ නටබුන් දිහා බැලුවා එහෙනම් යාළුවනේ අපි කුඹුර නැද තියෙන නටබුන් බලන්න අපි දැන් යන්න ඉස්සරහට ඉතින් ඔබලත් එන්න අපි යමු ඇත්තටම යාළුවනේ මේ අපේ මේ සිද්ධස්ථානේ අපි නරඹන්න ආයේ වැඩියෙන්න මේක ඇත්තටම ගොඩක් දෙනෙක් දන්නේ නැති ස්ථානයක් මේක හඳගිරිය පුරාවිද්‍යා ස්ථානය ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ඒ නිසා අපි මේ අද අපි YouTube channel එකෙන් කරන්න ආවේ මේ සිද්ධස්ථානය ගැන ඔයගලන්ටත් දැනුවත් කරන්න ඇත්තටම බලන්න දේවල් තියෙනවා ඇත්තටම මේ බෝධින් වහන්සේ අපේ සීමා බෝධි අංකුර ශාඛාව ඉතින් මෙතන ගොඩක් ගැමියන් විශ්වාස කරන ගොඩක් දේවල් ගොඩක් මත තියෙනවා ඒ කියන්නේ මේ පුද බිමේ පඬුරක් ගැට ගහුවොත් ඉෂ්ට වෙනවා ඒ වගේ දේවල් තියෙනවා ඒ වගේ මේ පුද මේ ස්ථානේ පුරාවිද්‍යාත්මක වශයෙන් වගේම පූජනීය අතින් වැදගත්කමක් තියෙනවා ඉතින් හැමෝම ඇවිල්ලා මේ බෝධින් වහන්සේ වැඳ පුදා ගන්න කියලා තමයි අපි කියන්නේ ඉතින් අපි එහෙනම් අනිත් නටබුන් බලන්න අපි යමු ඒ වගේම ඔයගලන්ට කියන්න ඕනේ මේ පුදබිම ආවොත් ඔයගොල්ලෝ පොලේ තින් අනම්මනම් දේවල් දාලා පුදබිම විනාශ කරන්න එපා ඇත්තටම ලස්සනට තියෙන තැනක් මෙතන තාම අර ගොඩක් කටි එන්නේ නැහැ ඒ නිසා ගොඩක් ලස්සනට තියෙන්නේ ඒ නිසා අපි කියන්නේ ඔයගලන්ටත් ඇවිල්ලා බලන්න ඔයගලන්ගේ පාසටහන් පමණක් තියලා යන්න වෙන කිසිම දෙයක් මෙහි තියලා යන්න එපා පොලේ තින් වැනි දේවල් මොකුත් තියලා යන්න එපා ඔයගොල්ලන්ගේ පාසටහන් පමණක් මේ බිමේ ඉතුරු කරලා යන්න ඉතින් යාළුවනේ ඇත්තටම දෙපැත්තෙම කුඹුරු අයත් තියෙනවා ලස්සනයි මේ සුන්දරත්වයේ විඳින්න ඔයගොල්ලෝ එන්න ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කොච්චර සුන්දරද කියලා මේ පොඩේ ඒ වගේම මේ අධික වර්ෂාව වහින කාලවලදී නම් නාට කියන්නේ ලස්ස ගොඩක් සැරට තියෙනවා ඒ තමයි නෑ ඔයගොල්ලන්ට පුළුවන් නම් එන්න මොකද මේ ගම් වතුර වගේ දේවල් නම් මේ පැත්තේ නෑ ඒ දේවල් වලින් නම් ඇත්තරම බලංගොඩ කියන්නේ ඉතින් එහෙම නෑ ආ තව දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට කියන්න ඔයගොල්ලන්ට මේ පුදබිමට එන්න ඕනේ විදිය දැන් මම ඔයගොල්ලන්ට කියන්නම් බලංගොඩ නගරයට ඇවිල්ලා කල්තොර පාර කිලෝමීටර් 3ක් කිරිමැත්තන්න හන්දියට ආවට පස්සේ කිරිමැත්තන්න හන්දියේ ඉඳන් වැලිගපල පාරේ කිලෝමීටර් 6ක් වගේ යනකොට 6ක් 7ක් යනකොට වැලිගපල පොලිසිය පහුවෙලා මීටර් 100ක් පමණ එනකොට වම් අත පැත්තට තියෙනවා පාරක් ඒක කිලෝමීටර් 6ක් 7ක් ආම තමයි මේ පුදබිම තියෙන්නේ. ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න මේ පුදබිම බලලා ඔයගොල්ලන්ට යන්න පුළුවන් දියවිනි ඇල්ල බලන්න යන්න පුළුවන්. ඒ වගේම එනකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් තව විහාරස්ථානයක් තියෙනවා. ඉතින් යාළුවනේ එහෙනම් අපි යමු අපේ මේ පුරාවිද්‍යා ස්ථානේ තව මොනවද තියෙන්නේ කියලා බලන්න. මල්ලී එහෙනම් මොකද අපි දැන් කරන්නේ? අපි යමුද පොඩ්ඩක් කුඹුර මැදින් ගිහිල්ලා අපි අපි යමු එහෙනම් ඉස්සරහට යමු එහෙනම් මෙතන අද නම් කවුරුත් නැහැ ගොවියෝ තින් ගොවිතැන් කටයුතු කරනවා අපි ගිහිල්ලා බලමු මොකද මේ තියෙන නටබුන් මොනවද කියලා ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕනේ අපේ YouTube channel එක subscribe කරන්න ඒ වගේ like share කරන්න share කරන්න ඒ වගේම යාළුවන්ට දැනගන්න මේ වගේ පුරාවිද්‍යා ස්ථාන ගැන ඔයගොල්ලන්ගේ පුළුවන් තරම් video එක share කරන්න ඇත්තටම අපි කරන්නේ මේ අපේ වැදගත් පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා ඔයගොල්ලන්ට පෙන්වන්න මේක වැදගත් අනිවාර්යෙන්ම මේ පිළිබඳව යාළුවන්ට කට්ටියට මේ සම්බන්ධව මේක විස්තර කරලා එයාලට පැහැදිලි කරලා එයාලටත් මේ වීඩියෝ නරඹන්න අවබෝධයක් ගන්න හැමෝට මේ යවන්න බලමු හරි අපි දැන් ඉස්සරහට යන්න ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ කුඹුර මැද ගොඩලි කීපයක් තියෙනවා
අපි ටික බලන්න යමු හිමීට. මෙතන බෝගහක් තියෙනවනේ. එහෙනම් අපි යමු. මල් ඉස්සර වෙන්නකො. ඔගලන්ට පේනවා ඇති මෙතන මේ පැරණි ගඩොල් තියෙනවා. ඒ කියන්නේ මේ කුඹුරේ තවමත් පොළව යට හැංගිච්ච දේවල් තියෙනවා. මේ තියෙන්නේ මෙතන යම් කිසි පුරා විද්‍යා ස්ථානයක් තිබුණ බව සාක්ෂි දෙන මෙතන ගඩොල් වලින්. ඒ වගේම ඔගලන්ට තව දෙයක් පෙන්වන්න දෙයක් තියෙනවා. අර මැද තියෙන මේ තනක් පුරා විද්‍යා ස්ථානක තියෙන කොටකල්ල දින අපි එතන යන්න පුළුවන් දෙයක් බලමු. मल्ले पे ओपन किया थोड़े अंदर में जा मैं तो मैं गोड़ा लगती है ना मेरे का ताम चनी मक्खी में करपन ऐसी देना आपने इन्हें सब किसी हम निकमने के रूप में इन्ने बै मैं तो ना गुड़ने के लगती बिलो रावट साक्षी ये वाके में पुराने बालान ने तब तैना ती ना अभी हम यहाँ में සාමාන්‍ය අඩි 5ක් 6ක් උස ගල් කණු තියෙනවා. ඒවල බලන්න පේනවා ඇති මේ අනකොට කුඹුරේ කුඹුරමයි ඔක්කොම තියෙන්නේ අර ආක්‍රමණයන් විසින් මේ නටබුන් විනාශ කරලා සම්පූර්ණ නගරේ විනාශ කරලා නටබුන් කරලා ඒවා නටබුන් කරපු තැන් කුඹුරු බවට පත් කරලා තියෙනවා. ඒ කුඹුරු මේ ඒ නිසා තමයි මේ තත්ත්වෙ මෙහි උදා වෙලා තියෙන්නේ. නැත්නම් අපිට දැන් අනුරාධපුර පොළොන්නරුව බලන්න ගියාම ඒවා නටබුන් එක්ක අපිට පාදම් දකින්න ලැබෙනවනේ. මේකේ පාදම් මුකුත් නැත්තේ එකක් කැණීම් කරලා නැහැ. අනිත් එක මේ නුවර විනාශ කරලා කුඹුරක් කරවපු එක තමයි. කුඹුර ආයක් කරපු එක තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. මෙතන යම් කිසි කොණ්ණකල තිබුණු බවට සාක්ෂි තමයි මේ ගල් කුළුණු තියෙන එක. මේ ඒ වගේම තව අපිට මෙන්න මෙතන ගොඩල්ලක් තියෙනවා. ඒ ගොඩල්ල බලන්න නම් අපිට එහා පැත්තෙන් එන්න වෙනවා. අපි මේ පැත්තට යමු. ඉතින් යාළුවන්ට තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේ පුරාවිද්‍යා ස්ථාන නරඹන්න ආවම ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මේ බෞද්ධ ඒ තමයි ඉතින් ඇත්තටම මේව නරඹන්නේ. මොකද මේව බෞද්ධ උරුම. අපි මේ බෞද්ධ උරුම රැක ගන්න ඕනේ. ඒ නිසා මේ නටබුන් බලන්න ඇවිල්ලා පුළුවන් නම් අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ ආධාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙනවා ආධාර මුදල් දාන්න තැනක්. එතනට ආධාර මුදලක් දාලා යන්න. එතකොට ඇත්තටම අපේ පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීමට එක හේතුවක් වෙනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට අපි දැන් මේ ප්‍රදේශ පොඩ්ඩක් උඩවලවේ ජාතික වන උද්‍යානයේට ආසන්න ප්‍රදේශයක්. ඉතින් මෙහි ඉන්නවා සත්ත්ව අපිට බලා ගන්න පුළුවන් මොනරු, ප්‍රීලාව් ඒ වගේම සුදු වඳුරු ඉන්නවද? අපි බලමු ඔයගොල්ලන්ට සුදු වඳුරු ඉන්නවා මේ හරියේ. චුට්ටක් පෙන්වන්න පුළුවන් වුණොත් බලමු. ඔය ඉන්නේ වඳුරු. නරයන්නේ. දුවනවා, අපි දැකලා දුවනවා. මේ කුඹුරට බැහැලා වඳුරු ටික. ඉතින් ඇත්තටම සත්තුත් බලා ගන්න පුළුවන්. සමහර වෙලාවට අලිත් ඉන්නවා. බකුඩා කවස්සලා එන්න එපා. ඉතින් ඒකත් කියන්න ඕනේ. අලිත් එන්න පුළුවන් මේ ගඟෙන් එහා පැත්තේ, වලවේ ගඟෙන් එහා පැත්තේ ඇත්තෙන් එන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න. ඉතින් අපි යමු අර පුරා විද්‍යා ස්මාරක තියෙන ප්‍රදේශයට. මෙන්න මෙතනට. ඔයගලන්ට කියන්න තව දෙයක් තියෙනවා.
මේ පුරාවිද්‍යා ස්ථානයේ ඉඳන් ඒ කියන්නේ හඳගිරියේ ඉඳන් හඳගිරියේ ඉඳන් තව කිලෝමීටර් කීපයක් ගියාට පස්සේ දියවිනි ඇල්ල බලන්න පුළුවන්. ඒ වගේම දියවිනි ඇල්ල ගාවම තියෙනවා දියවිනි පුරාණ රජමහා විහාරය. ඒ දේවල් බලන්න පුළුවන්. ඒ පැත්තෙන් ගියෝ කල්තොට්ට යන්න පුළුවන්. ආසන්නවම කල්තොට්ට ගියාට පස්සේ අපිට වලවේ ගඟ කල්තොට්ට අපිට ගියාට පස්සේ බුදුගල රජමහා විහාරේ ඒ වගේම ඒ වගේ පුර එතන තියෙන බුදුගල පුරාවිද්‍යා ස්මාරක එහෙම බලන්න පුළුවන්. एक नोएक मत मतांतर तीनों नमूत अत्र विहाराराम संकीर्ण बुद्धुक घिपे बलान पुलवा एवगेम कलतोट इंदा तव किलोमीटर दहायक पितर बलंगुड मार्ग गियाड पास बला पुलवा पूरगल विहारस्थान दंगल हमद्रु विसी करगन पूरगल रजमह विहारस्थान दंग अलते क्रीम कटवा मैं मेत्री इस्तान पेन पुलवा पिस्सराटन पेन मल्ल अत में ट्रवल करना मेतने कैंप पुरा विद्यास्थान थी सा नंग अतर में मेतन युवा कैंप नियमता ना अभी तब ट्रवलिंग वीडियो अभी यूट्यूब चैनल अभी दालती है ना कि बलाना बला अभी गोटा बलांगूर प्रदेश आवड़ती है पुरा विद्या स्थान है सुंदर स्वाभाविक स्थान पेन ना मिथन पुरा विद्या पड़ी गुड़ना की कुत्ती है ना अभी बलम उपलब्ध मन क्यों तो गल कुलू है मे कुमरटे अट वेला इक उदाहरण गल कुलू अड़ी गल कुल अड़ी कीपे पुसाई नमु दें पड़ प्रमाणे उड़ पे इक हेतु मे गलोला पसते अट कर्लता नट प्रमाण से ना मेक संपूर्ण नुवरा एक हरियट सामृद गाच अगड़ूरा असर इसके वगेम इट कल सतगिरी सदन सीमा बोधी अंकुर सिटवन इस्तानी मेकअप प्रधान इस्तान ई थिंग एक अदर तीन सीमा बोधी अंकुर शाखा ई थिंक बला मिथन तीन गोडल मल्ली मे गोडल चैत्य यम इसा तीन सबरगमी पेरन लिवी सबरगमी पेरन लियवली पोते सदे चैत्य गुडल चैत्य गुडल के बलम भी उड़ट गिहिलहमद मुनर गुड़ा पेन इगिलान मुनर अतर तवदे मेवा इतने अतर मर अब तवदे पुरा विद्या गुडल हार वगे अभी दीवा निधन मस्त गण अतर करने के बारे दी अब मैं आप ही उड़ना का जाति उड़ना अतर गुडल गुडल हजना सैतना पुलवा अतर मेना अतर कुंभरा वस्तर बंदी बिल्कुल मे वस बोतल तीन कुंभरट दहबू एक अतर मे कुंभुरा वर्तमान गुड़ाक मेहत की समय पुरा विद्या स्थान विधि भूमि नम्मे नम कर विंकर मल्ली अतर मिथना सुंदर आईने गुड़ गुड़ विसीरला तीन मे गुड़ल अलग अलग कड़ोल तीन अभी थिंग बलम मेक अभी तब अंत विस्तृट गिने अभी पुलवांग
මේ ස්ථානේ ඇත්තටම මොකද්ද කියලා හරියටම හඳුනාගෙන නැහැ. චෛත්‍ය ගොඩල්ලක් කියලා තමයි ගොඩක් විශ්වාස කරන්නේ. ඔයගොල්ලන්ට දැන් මෙතන ඉඳන් ඕරන් පුළුවන් පොඩි දෙයක් මම පෙන්නන්න. මෙතන ඔයගොල්ලන්ට පේනවා පූර්ගල කියන පොදු බිම තියෙන ඔන්නෝ හඳු මුදුනේ. දැන් අලුතෙන් නෙල්ලිකල හාමුදුරු මෙතන මේ ඉදි කරනවා චෛත්‍යයක් වගේ වෙන විහාරස්ථානයක්. අපි ඒකත් බලන්න ළඟින් දවසක යනවා. ඉතින් යාළුවනේ බලන්න කියන්න තියෙන්නේ අපි පුරා විද්‍යාත්මක ස්ථාන වගේම සබා සෞන්දර්යයේ කිසි ස්ථාන නරඹන්නේ යනවා. ඔයගලන්ට ඒක ගැන දැනගන්න කැමැත්ත තියෙනවා නම් අපේ channel එක sub කරන්න. ඒ වගේම like එකක් දාන්න යාළුවන්ට පේන share කරන්න. सुंदर स्थान मगर मगर मल्ल हिता मुका सुंदर स्थान निष्कलंक पारिसर बल बलान उड़वे मे जाति वन उद्यान අන්දගිරිය පියුසුම තියෙන දැන් මෙතන කිලෝමීටර් 1.5 කට දුරින් එතනින් ගියොත් ඉතින් ඔයාලට අලි එහෙම බලලා ඒකත් බලලම එන්න පුළුවන් එන්න පුළුවන් ඔව් මෙතනට ආවොත් කාර්යයන් කීපයක් කරන්න දීවිනි අල්ල බලන්න යන්න පුළුවන් ඔව් වැඩි දුරක් නැහැ නේ ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ඉතින් යාළුවන්ට කියන්න තියෙන්නේ මේ බලංගොඩ කපුගල කියන ප්‍රදේශයට එන්න අවිල්ලා සඳගනාපුර නැත්තම් අන්දගිරිය කියන මේ පුරා විද්‍යා ස්ථානේ ඊට පස්සේ වන උද්‍යාන පියුසුමෙන් කියලා බලන්න පුළුවන්. ඒ වගේ ජාති වන උද්‍යාන බලන්න යන්නත් පුළුවන්. ඒ වගේ දියවිණි ඇල්ල බලන්න යන්නත් පුළුවන්. ඒ වගේ මෙතන තියෙන දියවිණි පන්සල, ඒ වගේ බුදුගල පන්සල, ඒතන ඒ වගේ පුරා විද්‍යා ස්ථානයක් තියෙනවා. නඩපොල තියෙන පබ්බතාරාම සංකීර්ණ, ඒක බලන්න යන්නත් පුළුවන්. ඒ ගාම්ම ඔයගලන්ට දැන් ගොඩක් නිසත ජනප්‍රිය පූර්ගල අපි නෙල්ගල හම්බුරු අර්ථයෙන් පූර්ගල. අර විහාරස්ථානය ගොඩක් ඉදිරි කරනවා. सौंदर्यन ट्रवल करना गुड़क में गुड़क विधीरम पटना ट्रवल करना मुकद हो अतर मे अपे मे संचार जीवित लबन पुल अर्द की लबन अभी मे हेम देश कलापेकमतीन तंगोट संचारे करना अब बलंगुड़कन प्रदेश आवन ये देश कलाप ये रस विधि ने पुला गुड़क सुल का ये वाटपी अभी कुल लंगा वीडियो के पेन्न पेटिकल पेटिकल की हर हीजल प्रदेश मे प्रदेश अधिक रश्मि अपना प्रदेश एवनाट मे कुमुआ वेल्या हर एक अतर मिथंटे मल्ल वाला एक मे पेटिकल वीडियो के बल्ला पल्ले डिस्क्रिपन अभी जालती है बल्ले वाले अतम अनिवार्य वीडियो को अनिवार्य बल्ला हेच्चर वीडियो अभी
යාලුවනේ අද එහෙනම් අපි ඔයගලන්ට හඳගිරිය පුරාවිද්‍යා ස්ථානය ගැන තමයි ඔයගලන්ට වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් අදින් වීඩියෝ එක අද වීඩියෝ එක නිමා කරනවා. ඉතින් අපි අද ගිහිල්ලා එන අද මෙතන තමයි වීඩියෝ එක නිමා වෙන්නේ. සඳගිරියේ අපේ පෞරාණික ස්ථානයට ඇවිල්ලා අද මෙතනින් අපි වීඩියෝ එක නිමා කරනවා. අපි එන අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔව් එහෙනම් ඔයගලන්ට බුදු සරණයි. අපි ගිහිල්ලා එන්න. Gracias.